සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් අද ධර්ම මාතෘකාව බවට පත් කරගන්න කල්පනා කළා. ධම්මපද පාළියේ සඳහන් වන මේ ගාථා රත්නය භාගිතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කරගත් විශාල දෙව් පිරිසකට දෙවියන්ට ඇතිවෙච්ච ප්‍රශ්න හතරක් විසඳල්ලීමක් හැටියට. බුදුරජාණන් වහන්සේ සැවැත් නූර ජේතවනාරාමේ වැඩවාසය කරන දවසක
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව විශාල දෙව් පිරිසක් මුළු ජේතවනාරාම භූමිය මාලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් ඇහුවා, සක්‍ර දේවේන්ද්‍රයාණෙනි, මේසා විශාල දෙව් පිරිසක් සමග මේ අවස්ථාවේ මොන කාරණාවක් සඳහා මෙහි පැමිණියාද කියලා. පින්තුනි, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ දෙවිවරු දොළොස් අවුරුද්දක් තිස්සේ දෙව්ලොවින් දෙව්ලොව, සක්වලින් සක්වල සැරිසරමින් ප්‍රශ්න හතරකට උත්තර හොයනවා. දොළොස් අවුරුද්දක් තිස්සේම මේ දෙවියන්ට මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා නැහැ. ස්වාමීනි, ඉන් පස්සේ මේ දෙවිවරු නැවතත් මේ සක්වලේ සතරවරම් දෙවිවරු ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නවලට උත්තර හොයලා තියෙනවා. උන්වහන්සේලාටත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු වැටහුනේ නැති නිසා මේ දෙව් පිරිසත් සමගම මම ළඟට ආවා. ස්වාමීනි, මටත් මේ ප්‍රශ්නවලට නම් උත්තර වැටහෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ සියලුම ප්‍රශ්න විසඳන්න මේ ලෝකේ ඉන්න එකම උත්තමයන් වහන්සේ බව අපි දන්න නිසා අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, සක්‍ර දේවේන්ද්‍රයාණෙනි, මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මම බොහෝ සේ වෙහෙසුණා. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ඒ වෙනුවෙන් දස පාරමිතා සම්පූර්ණ කළා. මං ඊ පාරමී සම්පූර්ණ කළි, ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගත්තේ මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න තමයි. ඒ හින්දා අහන්න කියලා. පින්තුනි, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ ලෝකේ තියෙන දානයන් අතර හැම දානයකටම වඩා යම් දානයක් උසස්ද? සියලුම දානයන් අභිභවනය කළ ඒ දානය මොකක්ද? ස්වාමීනි, මේ ලෝකේ යම් රසයක් තියෙනවා නම් හැම රසයන්ම අභිභවනය කරපු ඒ රසය මොකක්ද? ස්වාමීනි, මේ ලෝකේ යම් රතියක් තියෙනවා නම් සෑම රතියක්ම අභිභවනය කළ ඒ එකම රතිය මොකක්ද? ස්වාමීනි, තෘෂ්ණාව දුරු කරහම ලබන උතුම් සුවය සැපය මොකක්ද? මේක තමයි ඒ ප්‍රශ්න හතර. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන්ට දේශනා කළා, මහරජ, සබ්බ දානං ධම්ම දානං ගිනාති, සියලුම දානයන් දිනනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානේ. සබ්බ රසං ධම්ම රසං ගිනාති, සියලුම රසයන් පරාජය කරනවා ධර්ම රසය. සබ්බ රතින් ධම්ම රතින් ගිනාති, සියලුම රතීන් දිනනවා තථාගත ශ්‍රී සද්ධර්ම රතිය. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ගිනාති, තෘෂ්ණාව යමෙක් නැති කරනවද ඔහු සියලු දුක් නැති කරනවා කියලා දේශනා කළා. පිනතුනි, මේ ගාථා රත්නයෙන් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු මේ කාරණා හතර දෙවියන්ගේ පැනය විසඳීමක් වශයෙන් අපි ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සබ්බ දානං ධම්ම දානං ගිනාති, සියලුම දානයන් ධර්ම දානෙන් දිනනවා. පින්නතුනි, මේ ලෝකේ කොයි තරම් දාන තියෙනවද? සියලු දාන කියලා කියහම ඒ සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. විවිධාකාර දාන තියෙනවා. ඕන තරම් දේවල්
දාන විශේ හිතියන්න පුළුහංකම තියෙනවා. නමුත් ධර්මදානය ඒ සියලු දානයක් දිනනවා. එහෙම සඳහන් කරහම පිනතින අපිට කොච්චර දේවල් හිතන්න පුළුවන්ද. මේ ශාසනයේ අසදෘශ්‍ය මහාදානය කොසල් මහරජ්ජුරු මල්ලිකා දේවියගේ මෙහෙයවීමෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේගේ මුළු බුද්ධ ජීවිතය පුරාම ලැබෙන එකම දානයක් තමයි මේ අසදෘශ්‍ය මහදානය. අපේ බුදුරජාණන් වහන්සේට මේ දානි පිළිගන්වන්නේ කොසල් රජ්ජුරුවයි මල්ලිකා දේවියයි ප්‍රධානත්වය අරගෙන. ඒ දානය මොනතරං විශිෂ්ටද, කොයි තරං ශ්‍රේෂ්ඨද. එහෙමනම් අසදෘශ්‍ය මහාදානය පිළිබඳව කරුණු මේ පින්නතුන් ධර්ම දේශනාවල්වල ඕන තරං අහල ඇති. ඒක කොයි තරං විශේෂිත දානයක්ද කියන බව අපිට හැඟෙනවා. ලෞතුරා බුදු කෙනෙකුට එවන් දාන ලැබෙන්නේ එකයි කියල සඳහන් කරහම මුළු බුද්ධ කාලයටම එක බුදු කෙනෙකුට එවන් දාන එකයි ලැබෙන්නේ. ඊළඟට සඳහන් කළා පින්නතිනි අනාථපිණ්ඩික මහසිටිතුමා බුදුරජාණන් වහන්සේට හදලා පූජා කළා ආරාමය ජේතවනාරාමය. 54 කෝටියක් රන් කහවලුන් වලින් මිල වියදම් කරලා තමයි මේ ආරාමය ඇති. පින්නතිනි රන් කහවණු 54 කෝටියක් කියලා කියන්නේ ඒක අපට සාමාන්‍යයෙන් 54 කෝටියක් වගේ තමයි හිතෙන්නේ. නමුත් මේ රන් කහවණුවක් කියලා කියන්නේ කොච්චර වෙන්න ඇද්ද? සාමාන්‍යයෙන් දල වශයෙන් සඳහන් කරන්නේ අද අපේ තියෙන මේ පවුම්, අපි පවුම් කියලා කතා කරනවානේ. ඒක රන් කහවණුවක පවුම් පහක් තියෙනවා කියලා. එතකොට එවන් කහවණු කෝටි 54ක් තමයි වියදම් කරන්නේ මේ ජේතවනාරාමයේ හදන්න සියලුම කටයුතු වලට. එතකොට අපේ කෝටි වලින් අපේ රුපියල් වලින් කතා කෙරුවොත් මොන තරම් ප්‍රමාණයක් වෙන්නේ ඇද්ද? එතකොට ඒ පූජාවටත් වඩා අසදෘශ්‍ය මහා දාණයටත් වඩා ධර්ම දාණය උතුම්ද? විශාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේට හදලා පූජා කළ ආරාමයක් පූර්ව ආරාමයේ රන් කහවණු 18 කෝටියක්. ඊට අමතරව පූර්ව ආරාම පූජාවට සකස් කරපු දානෙත් එක්ක සියලුම දේවල් එකතු වුණහම, ඒ කියන්නේ උත්සවයට වියදම් කරපු මුදලුත් එක්කම රන් කහවණු 27 කෝටියක් වියදම් කරනවා මේ ආරාමයට. එතකොට ඒ පූජාවටත් වඩා ධර්ම දානය උසස්. ජේතවනාරාම පූජාවටත් වඩා උසස්. එතකොට අපේ ලංකාවේ තිබුණ මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා 1000 ගණන් වැඩ හිටියා. ලෝවා මහපාය වගේ නව මහල් ප්‍රාසාද තිබුණ මහා සංඝයාට වැඩ ඉන්න. ඒ ආරාම පූජාවන්ටත් වඩා ධර්ම දානය උතුම්ද? එහෙම සඳහන් කරහම අද මේ දේශනාවක් කරන්න මේ පින්නතුන් යම් මුදලක් වැය කළා නම් මේ කතා කරපු දාන පූජාවල් ආරාම පූජාවල් වලට වියදම් වෙච්ච මුදල ගැනත් එක්ක සංසන්දනය කරනකොට අපි පූජා කරපු මුදල, අපි වැය කරපු මුදල කොයිතරම් සුළු මුදලක්ද? නමුත් ඔබේ මේ ධර්ම දානමය පින්කම ඒ විහාරාරාම පූජාවට වඩා උතුම් කියලා කියන්නේ කොහොමද එතකොට? ආන් ඒකට භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. බින්නතුනි තුන් සිත පහදවාගෙන කොසල් මහරජ්ජුරුවත් මල්ලිකා දේවියත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා අසදෘශ්‍ය මහා දානේ පූජා කළා. ඒ විතරක්ද? අනාථපිණ්ඩික සිටිතුමා, විශාකා මහ උපාසිකාව,
මේ වාගේ අය සිත පහදවාගෙන ලෝභ සිත් දුරු කරලා තණ්හාව නැති කරගෙන තමන් සන්තක අසීමාන්තික ධනය මේ ශාසනය වෙනුවෙන් කැප කළා. ඒ කැප කළේ එහි කුසලයේ ආනිසංසය හොඳට දන්න හින්දා. කොහොමද ඒ ආනිසංසය දැනගත්තේ? කොහොමද සිත පහදවා ගත්තේ? කොහොමද අත්හරින්න හිත හදාගත්තේ? මේ සියල්ලම කළේ මනාව බණ අහලා තිබුණ නිසා. බණ අහපු හින්දයි ශාසනය වෙනුවෙන් එච්චර කැපකිරීම කරන්න වියදම් කරන්න හිතුණි. පිනතුනි, ධර්ම දානය ඒකයි මෙච්චර වටින්නේ. අපේ පින්නතුන්ට මතකයි ධර්මාශෝක මහරජුරුව ගැන අපි කලින් කීවේ චණ්ඩාශෝක කියලා. දික්විජය ප්‍රතිපත්තිය තමයි අනුගමනය කළේ. රාජ්‍යයෙන් රාජ්‍ය, රාජ්‍යයෙන් රාජ්‍ය තමන්ට යටත් කරගන්න කටයුතු කළා. එවන් ධර්මාශෝක මහරජුරුව කාලිංග යුද්ධයෙන් පස්සේ ලොකු මානසික පසුබෑමකට පත් වුණා. ලක්ෂ ගණන් මිනිස්සු මැරුණ, ලක්ෂ ගණන් මිනිස්සු අබ්බග්ගාතු වුණා, දහස් ගණන් මිනිස්සු සිරගත වුණා. රජුරුවන්ට ඒක දරාගන්න බැරුව ගියා. ඒ නිසා විශාල මානසික පසුබෑමක් නිසා රජුරුව මාලිගාවෙන් එළියටවත් බහින්න නැතුව හිටියා. එක දවසක් ධර්මාශෝක මහරජුරුව දැක්කා නගරයේ වීදියක පිණ්ඩපාතේ වඩින 7 අවුරුදු වයසේ පුංචි සාමණේරයන් වහන්සේ නම. උන්වහන්සේ දැක්කහම රජුරුවන්ට ඇති වුණේ මහ පුදුම පැහැදීමක්, පුදුම සතුටක්. අර හිතේ තිබෙන කනස්සල්ල දුක තුනී වෙලා යටපත් වෙලා ගියා. මේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේගේ ගමන රජ්ජුරුවන්ට මනාව ප්‍රිය උපදවන්නක් වුණා. රජ්ජුරුව පිනවන්න පුළුවන් තරම්, රජ්ජුරුව පහදවන්න පුළුවන් තරම් මහ පුදුම සංවරයක් උන්වහන්සේ තුල තිබුණා. හුඟක් බිම බලාගෙනත් නෑ, හුඟක් ඈත බලන්නෙත් නෑ, වටපිට බලන්නෙත් නෑ. මනාව යම් ප්‍රමාණයකට තමන් වහන්සේ ළඟ ඉඳලා යාර 10ක් පමණ ඉදිරියෙන් ඇස්මානේ තියාගෙන බොහොම සංසුන් ගමනින් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. රජුරු රාජපුරුෂයන්ට කතා කරලා උන්වහන්සේ රාජමාලිගාවට එක් කරගෙන ඉන්න කියලා කිව්වා. මාලිගාවට එක් කරගෙන ආවහම රජුරු සිංහාසනේ නැගිටලා සඳහන් කළා, ස්වාමීනි, ඔබ වහන්සේට වැඩඉන්න මේ මාලිගාවේ සුදුසුයි කියලා හිතෙන ආසනයක් තියෙනවා නම් ඒ ආසනෙන් වැඩඉන්න කියලා. සඳහන් කරනවා උන්වහන්සේ සිංහාසනෙටයි ගොඩ වුණේ කියලා. දානි පූජා කළා. රජුරු සඳහන් කළා, මහරජේ මට, ස්වාමීනි මට බණපදයක් දේශනා කරන්න. මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ ධර්මාශෝක මහරජුරුවන්ට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් ඉතාම පුංචි කාරණාවක් 4 පද ගාථාවක් දේශනා කළා. ඒ ගාථා රත්නය විසඳලා දුන්නහම රජුරුවන්ට ඇති වුණේ පුදුමාකාර ප්‍රීතියක්. ධර්මාශෝක රජුරුව එදා ඉඳලා තමයි ධර්මාශෝකයෙක් බවට පත් වුණේ. චණ්ඩාශෝක රජ්ජුරුව ධර්මාශෝක බවට පත් කළාට පස්සේ මේ ලෝකෙට මොන යහපතක් උදා වුණාද? බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා මේ වෙනකොට මහ පොළොව යට තැන්පත් කරලා තිබුණේ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 230 ගානක් වෙන්න ඉක්ම ගිහිල්ලා. නමුත් රජ්ජුරුව ධර්මයේ පිළිබඳව පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධයේ කොච්චරද කියලා මහරහතන් වහන්සේලගෙන් අහගෙන 84,000ක් බව දැනගෙන ඒ 84,000ක් ධර්මස්කන්ධයට
අසූ හාරදාහක් වෙහෙර විහාර හදන්න ඕන කියල තීරණය කළ. ඒ වෙනුවෙන් වෙහෙර විහාර අසූ හාරදාහක් ගොඩනගන්න පටන් ගත්තා. ඒ චෛත්‍යවල විහාරවල තැන්පත් කරන්න. ධාතුන් වහන්සේල කොහෙද කියල රජුරු හෙව්ව. රජුරු ධාතුන් වහන්සේල තැන්පත් කළ තිබ තැන්වලින් ධාතුන් වහන්සේල හොයාගෙන ඒ වෙහෙර විහාරවල එකම දවසක මේ ධාතුන් වහන්සේල තැන්පත් කරලා විවෘත කිරීමේ පින්කම යොදාගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දඹදිව් තලයේ පුරාම 84,000ක් වෙහෙර විහාර ගොඩනැගුණා. කවුරු නිසාද? නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරපු නිසා, ධර්ම දානමය පින්කමක ප්‍රතිඵලය නිසා. ඉන්පස්සේ ශාසනය පිළිබඳව තව තව පැහැදුන ධර්මාශෝක මහරජුරුව පරවාද ඛණ්ඩනය කරලා දුර්මතවලින් පිරිසිදු කරලා නිර්මල ශාසනය නැවත වතාවක් ඉස්මතු කරන්න ඕන නිසා ධර්ම සංගායනාවක් පැවැත්වුවා. ඒ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය භාරතයෙන් පිටට තවත් රටවල් ගණනාවකට බෙදන්න කටයුතු කළා. ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේලා යටතේ ඒ රටවල් වලට ධර්මයේ ප්‍රචාරය කරලා යවුවා. ශාසනයේ වෙනින් අසීමාන්තික වැඩ කොටසක් කරපු ධර්මාශෝක රජුරු මහරහතන් වහන්සේලාගෙන් ඇහුව, ස්වාමීනි, මේ නිර්මල බුද්ධ ශාසනයේ දායකෙක් වෙන්න මට දැන් පුළුවන්ද කියලා. මහරහතන් වහන්සේලා දේශනා කළේ, මහරජේ, ශාසන දායකෙක් බවට පත් වෙන්න නම් හැබෑම දායකෙක් වෙන්න. ඔබේ ලෙයින් උපන් ජාත දරුවෙක් මේ ශාසනයට පූජා කරන්න කියලා. ධර්මාශෝක රජුරු තමන්ගේ පුතණුවන් ශාසනයට දෙන්න තීරණය කළා. එක පුතයි. මේ වෙනකොට ජම්බුද්දීපේ මහරජුරු, යුවරජුරු. නමුත් රජකමට වඩා කැමැත්ත තිබුණේ ශාසනය වෙනුවෙන් පැවිදි වෙන්න. ඒ නිසා ඒක හෙළාම කැමති වුණා පැවිද්ද සඳහා. මහා මහින්ද කුමාරයා සියලු දෙනාගේම ආශිර්වාද ඇතුව ශාසනයට ඇතුල් වෙනකොට පැවිදි කරන්න කලින්ම හිසකෙස් කපන වෙලාවේ සිව්පිරි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සංසාරි පාරමිතා පිරිවි, සංසාරි පින් කෙරිවි, ජම්බුද්දීපේ වගේ මහරාජ්‍යක මහත් දීපේක මහරජෙක් වෙන්න නෙමෙයි, ලෞතුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ ශක්තිය වැය කරන්නයි. ධර්මාශෝක රජුරු හැබෑම ශාසන දායකයෙක් වුණා. මහා මහින්ද මහරහතන් වහන්සේ නිසා ලංකාවේ අපිට ධර්මය ලැබුණා. අද ධර්ම දේශනා කරන්නේ, ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපේ රටට අරගෙන ආපු නිසා. පිනතුනි, එහෙමනම් අපිට තව කරුණක් පැහැදිලි වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, දීප චක්‍රවර්ති මහරජෙක් කියන කාරණාවත් එයින් පැහැදිලි වෙනවා. පැවිදි වෙනකොට යුවරජුරු, තාත්තගෙන් පස්සේ මහරජුරු වෙන්නයි හිටියේ. අපිත් අද බණ අහනවා, අපිත් අද ධර්ම දේශනා කරනවා. අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් රහත් වුණා. අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් දෙව්ලෝ ගියා. අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් මගඵල ලැබුවා. සංසාරි කෙරවල කරන්න මගට මනාව පිළිපන්න, අදත් ගුණධර්ම දැනගෙන සිල් ගුණ ආරක්ෂා කරගෙන දම්පැන් දීගෙන බණ භාවනා කරගෙන මේ සංසාරයෙන් එතර යන්න අපි වීරිය වඩනවා නම් ඒ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. එහෙමනම් මේ සියල්ලෙම මුල කොතනද තියෙන්නේ? මේ සියල්ලෙම මුල තියෙන්නේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය ළඟ. එක ධර්ම දානයක් නිසා කී දෙනෙක් සසරින් මිදෙනවද? කී දෙනෙක් සතරපායින් මිදෙනවද? අන්න ඒක නිසයි
ධර්මදානය සියල් අභිභවනය කරනවා කියල සඳහන් කළේ. පින්නතුනී මනාව ධර්මශ්‍රවණය කරහම සිල්ගත්ති නැති අය සිල්ගණ්ඩ හිතනවා, දන්දුන්නේ නැති අය දන්දෙන්ඩ හිතනවා, තිසරණ නැති අය තිසරණයට එනවා, මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා, ගුරුවරුන්ට සලකපු නැති අය ගුරුවරුන්ට සලකනවා. මේ ආදි වශයෙන් ජීවිත මොන තරං නං නිවැරදි කරගණ්ඩ පුළු හන්ද ධර්මදානය නිසා. අන්න ඒක නිසයි ධර්මදානය මේ තරම්ම උතුම් වෙන්නේ. ඊළඟට සඳහන් කළා සබ්බ රසං ධම්ම රසං ගිනාති. පින්නතුනි සියලුම රසයන් ධර්ම රසයෙන් විදිනන්නේ. ධර්ම දානය ගැන තවත් වචනයක් දෙකක් අපි සඳහන් කරලා මෙහට ගියොත් මේ පදේට අඩුවක් නැතිවෙන්නේ. පින්නතුනි මොනතරම් ප්‍රඥාවන්තයෝ බිහි වුණත්, කොයි තරම් දැනුම් සාගරයක් තිබුණත්, සමහර වෙලාවට සසරින් එතර වෙන්න මගඵල ලබන්න බෑ. එක උදාහරණයක් ඇටියට අපි සැරියුත් මහරහතන් වහන්සේ ගැන කතා කළු. මොන තරම් ප්‍රඥාවක් තිබුණද? පැවිදි වෙන්නත් කලින්ම උන්වහන්සේට තිබුණා මහපුදුම ප්‍රඥාවක්. කොච්චර ප්‍රඥාවක්ද? මහා කල්පයක් පුරාවට එක දිගටම පායන්නෙම නැතුව වැස්සක් වැස්සොත්, ආං ඒ වැස්සේ වැහි බින්දු කොච්චරක් තිබුණද, මේ මහපොළොවට වැහි බින්දු කොච්චරක් පතිත වුණාද, ඒ පතිත වෙච්ච ප්‍රමාණය සඳහන් කරන්න තරම් ප්‍රඥාවක් තිබුණා. සඳහන් කළා මේක උපමාවක් නෙමෙයි, මේක සාරිපුත්තයන්ගේ ප්‍රඥාවේ ස්වභාවයමයි කියලා. ඒ තරම් පුදුම ප්‍රඥාව. පින්නතුනේ අපිට කොහෙ වැටහෙන්නේද? එක දවසක් පැය 24ක් රෑ දවල් දෙකේම වැස්සොත් වැහි බින්දු වැටිච්ච ගාන කියන්නේ අද මොන විද්‍යාවටද පුළුවන් වුනේ? කොයි උපකරණයටද පුළුවන් වෙන්නේ? මහා කල්පයක් පුරාවට වැක්කිරෙන වරුසාවේ තියෙන වැහි බින්දු ගාන ගණන් කරන්න පුළුවන් කියහම ඒක කොහොම ප්‍රඥාවක්ද? පින්නතනි සඳහන් කළා අන්න එවන් ප්‍රඥාවක් තිබිච්ච මේ මහපුරුෂයාණන්ටවත් තනියම නම් සෝවාන් වෙන්න බැරි වුණා කියලා. මග ඵල ලබන ක්‍රමය තනියම දැනගන්න බැරි වුණා. අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා, යේ ධම්මා හේතු පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංජයෝ නිරෝධෝ ච ඒවං වාදි මහා සමනෝ කියන ගාථා රත්නේ මුල් පද දෙක අහනවත් එක්කම තමයි සෝවාන් වුනේ. එහෙනම් ධර්ම දානයක් නේද? ධර්ම දානෙන් කී දෙනෙක් නම් සසරින් මිදෙව්වද? අන්න ඒ නිසා සියලුම දානයන් අභිභවනය කරනවා තථාගත ශ්‍රී සද්ධර්ම දානෙ. පින්නතිනි එතන ධර්ම දානය කියහම සඳහන් කළා ධර්ම ශ්‍රවණය කරන එක. ඒ කියන්නේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න මේ විදිහට මේ වාගේ විද්‍යුත් මාධ්‍ය තුලින් ධර්මයේ දේශනා කරවීමත් වටිනවා. ඒ වගේම පිරිසකට බණ අහන්න යන් කියලා අඬ ගහගෙන ගිහිල්ලා බණ අහන්න අවස්ථාව උදා කරලා දෙනවා එන්න. අද බණ කියන දවසයි, අද බණ අහන දවසයි, අද අහවල් තැනයි ධර්ම දේශනාව, අපි යමු. අඬ ගහගෙන ගිහිල්ලා බණ අහන්න අවස්ථාව හදනවා. ආන් ඒ ධාර්මික ක්‍රියාවල මහත් අනුසස් ඇති නිසා අනුන් ලවා කරවන ධර්ම ශ්‍රවණයේද අනුසස් අතින් ඉතාම ඉහළයි කියලා සඳහන් කරනවා. සබ්බ රතින් ධම්ම රතින් ගිනාති සඳහන් කළා ලවණ රසය, තිත්ත රසය, කටුක රසය, කෂාය රසය, මధుර රසය මේ ප්‍රධාන රසයන්. මෙන්න මේ රසයන්ට අනුකූලව තමයි මේ ලෝකේ තියෙන හැම රසයක්ම තියෙන්නේ.
හැම රසයක්ම රස වෙලා තියෙන්නේ, හැම දෙයක්ම රස ගැනිලා තියෙන්නේ ලවණ තියෙන නිසා. ඒ වගේම තිත්ත තියෙන නිසා කටුක කෂාය මధుර රස ඒ තුළ අන්තර්ගත වෙලා එකතු වෙලා තමයි මේ හැම ප්‍රණීත මිහිරි රසයක්ම හැදිලා තියෙන්නේ. අන් ඒ නිසා සඳහන් කළා ලෝකෙහි ඇතිතාක් රසයන් මේ රස හය යටතේ ඇතුළත් වෙනවා කියලා. මනාව මුල්වල රසය, පුප්ප රසය, පල රසය, මේ ආදි වශයෙන් ලවණ මලාදී රසය ආදී නොයෙක් රස, දෙවියන්ගේ සුදා භෝජන රසය, මේ ආදී නොයෙක් රසයන් සබ්බ රසං යන්නේ සඳහන් කරනවා කියලා පැහැදිලි කළා. දෙවියන්ගේ දිව්‍ය භෝජනයේ රසයත් එතෙන්ට අයත්. ආන් ඒ සියලුම රස පරාජය කරනවා ධර්ම රසය. කොයි වගේද? සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, නවලෝකෝත්තර ධර්ම, සත්‍යයන් ජරා මරණයෙන් අතමුදුව ගන්නවා. එනම් ධර්ම රසය නිසා නැවත නැවත ධර්මයට යොමු වෙනවා, නැවත නැවත බණ අහනවා, නැවත නැවත බණපොත කියවනවා, නැවත නැවත ධර්මානුධර්ම ප්‍රතිපදාව හැසිරෙනවා. සත්‍යයන් ජරා මරණ දෙකින් මිදෙනවා කීවේ නිවනින් සැනසෙනවා ධර්මානුකූලව කටයුතු කරලා. අන්න ඒ නිසා මේ සියලුම රසයන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා. හැම එකක්ම අභිභවනය කරලා තියෙනවා සත්‍යයා සංසාර දුකින් එතර කරවනවා ධර්ම රසය. යමෙක් ධර්ම රසයට ලෝභ වුණොත් ඒ පුද්ගලයාට අලාභයක් නෙමෙයි ලාභයක්මයි, අයහපතක් නෙමෙයි යහපතක්මයි. සබ්බ රතින් ධම්ම රතින් ගිනාති සඳහන් කළා. ධර්ම රතිය සියලුම රතීන් දිනනවා කියලා. පින්නතින රතිය කියලා කියන්නේ කැමැත්ත. මේ ලෝකේ රතීන් කොච්චර තියෙනවද? අඹු දරුවන්ට තියෙන කැමැත්ත, දැසි දස්සන්ට තියෙන කැමැත්ත, ධන ධාන්‍ය වලට තියෙන කැමැත්ත, නෘත්‍ය ගීත ආදියට තියෙන කැමැත්ත, තවත් නොයෙක් සංගීත වාදනයන්ට ගීත රසයන්ට තියෙන කැමැත්ත, ඉඩ කඩන් වලට තියෙන කැමැත්ත, මිල මුදල් වලට තියෙන කැමැත්ත, ගව සම්පත ආදී සම්පත් වලට තියෙන කැමැත්ත, මේ ආදි වශයෙන් අපේ රතියේ සීමාවක් නේ. හැබැයි මේ හැම රතියක්ම අපිට කුමක් කරනවද? මේ හැම රතියක්ම අපි අපාය පැත්තටම හරවනවා. මොකද මේ හැම කැමැත්තක්ම තෘෂ්ණාව පෙරදරි කරගෙනයි තියෙන්නේ. තෘෂ්ණාවත් එක්ක බැඳිලායි තියෙන්නේ. තෘෂ්ණාවමයි පෝෂණය කරන්නේ. ඒ නිසා මේ සංසාරේ සැපයක් තියෙනව නම් තෘෂ්ණාව නැති වෙච්ච තැනයි සැපයක් තියෙන්නේ. නමුත් මෙන්න මෙවන් රතීන්ගේ අපි බැඳිලා ඉන්නවා. සඳහන් කළා මේ සියලුම රතීන්ගෙන් අපි ඈත් කළා නම්, මේ සියලු තෘෂ්ණාවන් අපි යටපත් කළා නම්, නැති කළා නම්, ඒ දේ කළේ ධර්මයේ තුලින්. ධර්මයේ තුලින් තමයි මේ රති අත්හැරීමේ ක්‍රමය අපිට කියලා දුන්නේ. මේ දේවල් වලට වහල් වෙන, ගිජු වෙන ක්‍රමය ඈත් කෙරෙව්වේ අපිට ධර්මයේ තුලින්. දිගින් දිගට අල්ලා ගැනීමේ ක්‍රමය, අත්හැරෙන ක්‍රමය, අල්ලා ගැනීම නැති කරලා අත්හැරීම අපිට ප්‍රගුණ කෙරෙව්වේ ධර්මයේ තුලින්. ආන් ඒ නිසා හැම රතියකටම වඩා ධර්ම රතිය උතුම් කියලා දේශනා කොට වදාලා. විනතුනි, ලාභ සත්කාරෙහි බලාපොරොත්තු රහිතව නිවන් ලැබීමේ එකම අදහසින් දහම් දේශන අයටද නිස්සරණ ධ්‍යාසයෙන්ම දහම් අහන අයටද ධර්මය උගන්නන අයටද උපදන ප්‍රීතිය ධර්ම රතියයි. ධර්ම දේශනා කරනකොට ඇති වෙන සතුට, බණ අහනකොට ඇති වෙන සතුට, ඒ විතරක් නෙමෙයි සඳහම් කළා ධර්මයේ උගන්නනකොට ඇති වෙන සතුට, ධර්මයේ උගන්නන්න තියෙන කැමැත්ත, ධර්මයේ දේශනා කරන්න තියෙන කැමැත්ත, බණ අහන්න තියෙන කැමැත්ත, ආන් ඒක ධර්ම රතියයි. අඹු දරුවන්ට කැමති, දේපොළ වලට කැමති, ඉඩකඩම් වලට කැමති, ඒකත් රතියක්. හැබැයි එයට බැඳිච්ච හැම කෙනෙක්ම
ඒ බැඳීම නිසා නිරේටම ගමන් කරනවා. හැබැයි බණ කියන්න කැමති කෙනා, බණ අහන්න කැමති කෙනා, ධර්මය උගන්වන්න කැමති කෙනා නිවන දිහාවටම ගමන් කරනවා. බණ කීවත් ලාභ සත්කාර නිසා ධර්ම දේශනා නොකළ යුතුයි. ලාභ සත්කාරයට ගිජු වෙලා ධර්ම දේශනා නොකළ යුතුයි. මිලට මුදලට ධර්ම දේශනා නොකළ යුතුයි. මහා කල්ප අසංඛ්‍ය හතරක් විඳින්න තියෙන අනේක දුක්ඛන්දරවල් විඳලා මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ තව කෙනෙකුට එතර යන්න මිස කාටවත් හම්බ කරන මගක් හදලා දෙන්න නෙමෙයි. කාටවත් රස්සාවක් හොයලා දෙන්න නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදය ආමිෂයට දායාද වෙන්න එපා, ධර්මයට දායාද වෙන්න. මේ ධර්මයේ නිසා ලැබෙන ආමිෂවලට දායාද වෙන්න එපා. ආමිෂයේ බලාපොරොත්තුෙන් ධර්මයේ දේශනා කරන්නත් එපා, උගන්වන්නත් එපා. ලෝක සත්වයා කෙරෙහි තියෙන මහා කරුණාව පදනම් කරගෙන, දයාව මෛත්‍රිය පදනම් කරගෙන ඔවුන් සංසාර සාගරින් එතර කරවීම උදෙසාම මා සොයාගත් ධර්මයේ ලෝකයට දායාද කරાવી කියන එක භාගිතුන් වහන්සේගේ බලාපොරොත්තුවයි. ඒ නිසායි මජ්ක්‍ධිම නිකායේ ධම්ම දායාද සූත්‍රයෙන් දේශනා කළේ, මහණෙනි, ධර්මය නිසා, ශාසනය නිසා ඉපදිච්ච ලාභ සත්කාරවලට සිව්පසයට ගිජු වෙන්න එපා. ඔබ සියලු දෙනාම මා විසින් දේශනා කරපු මේ ධර්මයට දායාද වෙන්න කියලා. පින්තුනි, ශාස්ත්‍රු දායාදේ මිල කරන්න බෑ මේ ලෝකේ කවුරුවත්. මිල කරන්න බෑ මේ ලෝකේ කාටවත්. මිල කරනවා නම් ඒක කොයිතරම් අකුසල තත්වයක් බවට පත්වෙයිද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. අන් ඒ නිසා ධර්ම රතිය හැම වෙලාවෙම නිවනට සැපයට මගම කියනවා. ඊළඟට සඳහන් කළා, තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති, අරහත්වය සියලුම දුක් දිනනවා කියලා. පින්නතුනි, යම් කෙනෙක් ඒ අති උතුම් නිවන සාක්ෂාත් කරගන්න තාක්කල් මේ ලෝකේ දුක නැති කරපු අය නෙමෙයි. නොයෙක් දුක් කන්දරාවන්ට උරුමකම් කියන අය, නොයෙක් දුක් අත්පත් කරගන්න කටයුතු කරන අය. භාගිතුන් වහන්සේ දේශනා කළා චතුරාර්ය සත්‍ය ධර්මය, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග. මේ ලෝකේ දුකක් තියෙනවා. දුක ඇති වුණේ කොහොමද? සඳහන් කළා දුක ඇති වුණේ සමුදය නිසා. සමුදය කිව්වේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා තමයි දුක ඉපදුනේ. තණ්හාව, රාගය, කාමය මේ ඔක්කොම තෘෂ්ණාව. එහෙනම් යම් දෙයක් සම්බන්ධයෙන් යමෙකුගේ ඇලීමක් තියෙනවා නම්, බැඳීමක් තියෙනවා නම්, එතන තියෙනවා ගැටීම. එහෙමනම් තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා. පින්නතුනි, යම් කෙනෙක් ඒක තේරුම් ගත්තා නම් මේ දුක තෘෂ්ණාව නිසායි, මේ දුක ඉපදුනේ අහවල් කාරණාව නිසායි, මෙන්න මේ කාරණාව නැති කළොත්, මේ කාරණාව දුරින්ම දුරු කළොත් මේ දුක නැති කරන්න පුළුවන්. ආන් එහෙම හිතපු පුද්ගලයා දුක ඉපදිච්ච තැන නැති කරනවා. දුක ඉපදිච්ච තැන නැති කරලා ඒ සම්බන්ධයෙන් තියෙන දුක නැත්තරම නැති කරන්න උත්සාහ දරනවා. ආන් ඒකයි සඳහන් කළේ, ක්‍රමක්‍රමයෙන් යමෙක් දුක ඉපදිච්ච තැන අවබෝධ කරගෙන දුක් උපදින තැන් නැති කළා නම් ඔහු ක්‍රමක්‍රමයෙන් එන්නේ මාර්ග ප්‍රඥාවට. කෙලෙස් තවන, කෙලෙස් දුරු කරන, කෙලෙස් පුච්චන ඒ මාර්ගය තුළින්, මාර්ග ප්‍රඥාව තුළින් මේ දුක තුනී කරනවා, නැති කරනවා, යටපත් කරනවා. ඒ දුක තුනී කරලා නැති කරලා යටපත් කරලා විනාශ කරලා උපදින්නේ නැති කරපු පුද්ගලයා නිරෝධ සත්‍ය, නිරෝධයේ නිවන අත්පත් කරනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන බොහොම කෙටියෙන් ඒ කාරණාව සිහිපත් කළේ.
භාගිතුන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් භාගිතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මනාව ඒ දහම් පද තේරුම් අරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගත්තනම් ඔහු මේ ලෝකේ සියලුම දුක් දුරු කරලා අරහත්ත්වය ලැබෙනවා. රහතන් වහන්සේට කිසිම දුකක් නැහැ. රහතන් වහන්සේට කිසිම ඇලීමක් නැහැ. රහතන් වහන්සේට කිසිම බැඳීමක් නැහැ. ඇලීම බැඳීම නැති තැන දුකකුත් නැහැ. එහෙමනම් අමෘත මහා නිවන සාක්ෂාත් කළා කියලා කියන අමෘතය මෘත කියලා කියන්නේ මරණයට. අමෘත කියලා කියන්නේ මරණේ නැති තැනට. මේ ජීවිතෙන් අරහත්ත්වය ලබා ගත්තා. නමුත් ඒ අරහත්ත්වය ලබා ගත්තේ මේ ජීවිතෙන්. ඒ අරහත්ත්වය ලබනවත් එක්කම පසක් කරලා තියෙන නිවන. එහෙමනම් මේ ශාසනයේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් මරණයෙන් පස්සේ ලැබෙන නිවනක් ගැන දේශනා කරලා නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ ලැබෙන නිවනක් යම් ශාසනයක උතුම් ඵලයේ ජීවත් වෙලා ඉන්න කාලෙම ලැබෙන ශාසනයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ මේ බුද්ධ ආගමයි. බුද්ධ ආගමේ තමයි මැරෙන්න කලින් නිවන හම්බ වෙන්නේ. පරම නිෂ්ඨාව සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන. හැබැයි ඒක සාක්ෂාත් කරගත්ත ආත්මය මේ සංසාරේ උපදින අන්තිම ආත්මය බවට පත් වෙනවා. එනම් ඉපදිච්ච නිසා රහතන් වහන්සේට පිරිනිවන් පෑමක් තියෙනවා. පිරිනිවන් පෑවට පස්සේ ආය මෘතයක් නැහැ. එතන ඉඳලා උන්වහන්සේට දින අමෘතය. උප්පත්තියක් නැහැ. මරණයක් නැහැ. භාගිතුන් වහන්සේ දේශනා කළා එතෙන්ට යන්න පුළුවන් කෙනා සියලුම දුක් නැති කරපු කෙනා. සියලුම දුක් දුරු කරපු කෙනා. අපි සඳහන් කළා රහතන් වහන්සේට කිසිම ඇලීමක් බැඳීමක් නැහැ කියලා පින්වතුනි. උන්වහන්සේ අරහත්ත්වයේ ලබා ගත්තාම උන්වහන්සේ දන්නවා මම ඒ උතුම් නිවන සාක්ෂාත් කළා. දැන් මම ඒ උතුම් නිවනට යන්න ඕනේ. ඒ උතුම් නිවන වහාම අත්පත් කරගන්න ඕනේ. දැන් මේ රහත් වෙලා සියල්ලෙන් මිදිලා තමයි ඉන්නේ. නමුත් ශාසනයේ සඳහන් කළානේ අපිට සියලුම සැපයන් අභිභවනය කළ සැපය නිවන් සැපයයි කියලා. පරම සුඛය නිබ්බානම් පරමං සුඛං. ඒක මේ රහතන් වහන්සේ අත්පත් කරලා සාක්ෂාත් කරලා ඉන්නේ මරණයෙන් පස්සේ උන්වහන්සේට කවදාවත් ආය දුකක් විඳින්න අවස්ථාවක් නැහැ. නමුත් රහතන් වහන්සේට දුකක් තියෙනවා උන්වහන්සේට ඒ සියලු දුක් ඉවසන්න පුළුවන්. උන්වහන්සේ රහත් වුණාට උන්වහන්සේ සසරින් එතර වුණාට උන්වහන්සේට කායික වේදනා ඇති වෙනවා. උන්වහන්සේට ලෙඩ රෝග හැදෙනවා. කායික වේදනා ඉපදුනාට ලෙඩ රෝග හැදුනට උන්වහන්සේ ඒකේ වේදනාවෙන් දුකටපත් වෙන්නේ නැහැ. නිරෝගී භවෙන් උද්දාමයට යන්නේ නැහැ. පරම සුඛය වූ නිවන් සුවය හොයාගෙන යන්න කියලා රහත් වෙච්ච ගමන් ජීවිතය අත්හරින්නෙත් නැහැ. ඒ ඊ සම්බන්ධයෙන්වත් කිසි ඇල්මක් දෙන්නේ නැහැ. ඒ නිවන ගැනත් දැන් ඇල්මක් නැහැ. ඒ නිවන ගැන තියෙන ඇල්මත් නැති කරලා. නමුත් නිවන් දකින්න නමුත් ඔබ ළඟ මම ගාව තියෙන තණ්හාවක්. පින්කම් කර කර සිල් ගුණ රැක රැක දාන මාන පූජා කර කර බණ භාවනා සම්පූර්ණ කර කර අපි අවසාන කරන ප්‍රාර්ථනාව තමයි උතුම් මමා මහ නිවන. එතකොට එතන තියෙන තණ්හාවක්. කෙනෙක් අපෙන් ඇහුවොත් මේ පරම සුවය හොයාගෙන යන්න ඔබලාට තියෙන තණ්හාවක් නේද, නිවන් දකින්න තියෙන තණ්හාවක් නේද කියලා ඇහුවොත් අපි උත්තර දෙන්න ඕනේ ඒක තණ්හාවක් කියලා. නිවන් දකින්න තුරු නිවන් දකින්න තියෙන තණ්හාවත් හරින්න බෑ. කවද හරි දවසක නිවන් දකින්න තියෙන තණ්හාවත් අත්හැරුණ දවසක අපිට මේ නිවන හම්බ වෙනවා. ඒ තණ්හාවත් අත්හැරින්න ඕනේ.
පිනතුනි අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ කාරණා හතර ඉතා අපූර්වට පැහැදිලි කර කර පැහැදිලි කර කර සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන දෙවියන්ට අනුශාසනා කරහම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඇති වුණේ පුදුම ප්‍රීතියක් දෙවිවරුන්ට ඇති වුණේ පුදුම ප්‍රීතියක් දොළොස් අවුරුද්දක් තිස්සේ සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැරිසරසරා අපි හොයාපු ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ අපූර්වට පිළිතුරු ලබලා දුන්නා නේද කියලා සඳහන් කළා මේ දේශනාව අවසානයේ 84,000ක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය වුණා කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම කතාව අහලා බුදුරජාණන් වහන්සේට වැඳලා මෙන්න මෙහෙම ඉල්ලීමක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්ම දානයේ මේ තරම් උතුම් නම් ධර්ම දානයගේ කුසලයේ මේ තරම් ශ්‍රේෂ්ඨයි නම් ස්වාමීනි මෙතෙන් පටන් කොතනක හෝ ධර්ම දේශනාවක් සිදු කරලා අවසන් වුනහම ඒ පින් අපට පමුණුවන ලෙස භික්ෂු මහසංඝයාට අනුදෙන වදාරන සීක්වා මේ විශාල කුසලයෙන් අපිට පින් දෙන්න ස්වාමීනි දාන ගෙදරක දානමය පින්කමක් ඉවර වෙලා දායකයන්ගේ හිත සතුටු කරන්න හතර පද ගාථාවකින් කරන ඊටාම කෙටි අනුශාසනාවක් නිමා වෙලා ස්වාමීනි අපිට පින් අනුමෝදන් කරන්න කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙනමක් මුණ ගැහිලා උන්වහන්සේලා දෙනම අතර යම් ධර්ම කතාවක් ඉපදුනොත් ඒ ධර්ම කතාව අවසානෙත් අපිට පින් අනුමෝදන් කරන්න කියලා ස්වාමීනි භික්ෂූන් වහන්සේලාට මතක් කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඉල්ලීමක් කළා. ධර්ම දානයේ ඒ තරම්ම ශ්‍රේෂ්ඨ හින්දා. පින්නතුනි. එහෙම පින් අනුමෝදන් කරාම කොහොම පින් අනුමෝදන් වෙනවද? දෙවියන්ට විතරද පින් අනුමෝදන් වෙන්නේ? අපිත් පින්කම් කරලා අපේ ඥාතීන්ට මිය ගිය අයටත් ජීවත් වෙලා ඉන්න අයටත් පින් අනුමෝදන් කරාම ඒ අයටත් පින් ලැබෙනවා අපටත් පින් ලැබෙනවා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් කෙනෙක් පිනක් අනුමෝදන් කරාම ඒ පින මනාව අනුමෝදන් වෙන්න දැනගන්නත් ඕනේ පින් දෙන්න පුළුවන් ඕන තරම් පින් දෙන්න දෙන්න පින් වැඩි වෙනවා කියලා දේශනා කළේ පින් දෙන්න දෙන්න පින් අඩු වෙන්නේ නැහැ පින් දෙන්න දෙන්න පින් වැඩි වෙනවා පින් දෙන එක දානයක් ඒකට කියන්නේ පත්ති දාන කියලා. පින් අනුමෝදන් වෙන එකට කියන්නේ පත්තා අනුමෝදනා කියලා. පත්ති පත්තා අනුමෝදනා. මේ කාරණා විශේෂයෙන් ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. එමනම් කොහොමද අනුමෝදන් වෙන්නේ? දෙවියෝ නමුත් අපි පින් අනුමෝදන් කරන බව දැනගෙන කරන පින්කම් දිහා බල බල සතුටටපත් වෙවි අපිට ඒ පින් ලැබෙයි කියලා හිතාගෙන පින් දෙනකොට සාදු සාදු කියලා ගෞරවයෙන් යුක්තව පින් අනුමෝදන් වෙනවනම් ආංගිගුල්ලන්ට පින් ලැබෙනවා කෙනෙක් අපිටත් කියන්න පුළුවන් මම පින්කම් ගොඩක් කළා මං මේ පින් ඔබලාට අනුමෝදන් කරනවා ඔබලාත් මං කරපු මේ පින් අනුමෝදන් වෙන්න අතීතයේ එහෙම චාරිත්‍ර තිබුණා වැඩිහිටිය කිරියම්ම කිරියත්ත පන්සල් ආරණ්‍යවල ගිහිල්ලා සිල් සමාදන් වෙලා පහුවදා ගෙදර ඇවිල්ලා දරුවන්ට කතා කරලා ඒ අය බිම වාඩි කරවලා වැඩිහිටියා උස්සාසනයක වාඩි වෙලා සියලු දෙනාට මතක් කරනවා මම ඊයේ උදේ සිල් ගත්තා මං ඊට පස්සේ බුද්ධ පූජාව කළා අපි ඊට පස්සේ බණ ඇහුවා අපි ඊට පස්සේ භාවනා කළා අපි ඊට පස්සේ ධර්ම සාකච්ඡා කළා හවස නැවත වතාවක් වත්පිළිවෙත් කළා බුද්ධ වන්දනා ආදී සිද්ධ කරගත්තා ධර්ම ශ්‍රවණය කිරීම භාවනා කිරීම ආදී සම්පූර්ණ කරගත්තා අද උදෙත් සම්බුද්ධ වන්දනා ආදී සිද්ධ කරගත්තා අපි ඊයේ දවසේ රැස් කරගත්ත කුසල් බොහොමයි ආන් ඊ රැස් කරගත්ත උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙන්න කියලා මතක් කරාම ඒ අතීතයේ නිහතමානී දූ දරු මුණුබුරු මිනිබිරිය
සාදු සාදු අපි ඒ පින් අනුමෝදන් වෙනවා කියලා දෝත එකතු කරලා වැඳගෙන ගෞරව පූර්වකව පින් අනුමෝදන් වුණා. ආන් ඒ ඇයිට ඒ අනුමෝදන් කරපු පින අඩු නැතුව ලැබෙනවා කියලා සඳහන් කළා. ඒක තමයි පින් ලබන ක්‍රමය. කෙනෙක් පින් දෙනකොට ගෞරව පූර්වකව ඒක අනුමෝදන් වෙන්න ඕනේ. අපි පින් දෙනකොට දෙවියොත් බලනවා. නම කියලා අඬ ගහලා පින් දෙනවා නම් විශේෂයෙන් බලනවා. එහෙම බලලා සාදු සිතින් යුක්තව උන්වහන්සේලා පින් අනුමෝදන් වෙනවා. ඒ හින්දා දෙවියන්ට පින් දෙන එක හරි වටිනවා. පින කියලා කියන්නේ මේ ලෝකේ වටිනාම දායාදයක්. සල්ලි මිල මුදල් රන් රිදී මුතු මැණික් මේ කිසිම දෙයකින් කරන්න බැරි දේවල් මේ පිනට කරන්න පුළුවන්. අපි වහන්න රන් රිදී තිබුණා. ගෙවල් දොරවල් රණින් රිදීෙන් නිර්මාණය කරලා තිබුණා. ආකර ගණන් රත්තරන් මැණික් තිබුණා. පින්නතුනි දෙව්ලොව යන්න බෑ. නමුත් අපි සුගතියට පමුණුවන්නේ මෙන්න මේ පින් වලට තියෙන පුදුම හැකියාව. කෙනෙකුට දෙනවා නම් මේ ලෝකෙ දෙන්න තියෙන හොඳම තෑග තමයි පින් දෙන එක. ශ්‍රද්ධාවන්තයෝ පින් දෙනකොට හරි සතුටින් පින් අනුමෝදන් වෙනවා. එනම් මේ ලෝකෙ තියෙන වටිනාම දේ කෙනෙකුට දෙනකොට වටිනාම විදිහට අපි දෙන්නත් ඕනේ. රත්තරන් බොහොම වටිනවා. මුතු මැණික් බොහොම වටිනවා. රත්තරන් හදන තැනකට ගිහිල්ලා අපි මාලයක් වලල්ලා මුද්දක් කරාඹුවක් හදාගන්න ගියහම ඒගොල්ලෝ වැඩ නිම කරලා අපි ඒ උපකරණ එහෙම නැත්නම් ඒ ආභරණ හදාපු රන් රිදී වල තියෙන වටිනාකමට අනුව ඉතාම හොඳ මංජුසාවක තැන්පත් කරලා තමයි අපිට දෙන්නේ. නිකම්ම කොල කෑල්ල කොතල දෙන්නේ. ඒ වටිනා දෙයක් වටිනා විදිහට දෙනවා. ඒ ඔක්කොටම වඩා වටිනවා නම් පින. පින් දෙනකොට යටත් පිරිසින් ගෞරව බුහුමං සහිතව වැඳගෙන පින් අනුමෝදන් කරන එක කොහොමත් ඉතාම හොඳයි කියලා සිහිපත් කරන්නේ. එහෙනම් හොඳට වටිනා දේවල් දෙනකොට ගරු සම්ප්‍රයුක්තව දෙන්න. දෙවියොත් සතුටු වෙවි අනුමෝදන් වෙනවා. අපි සතුටින් අනුමෝදන් කළා වෙනවා. එමනම් මේ ගාථා රත්නයේට අනුව අපි කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළා. ධර්මදේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි මේ ගාථා රත්නය මුල් කරගෙන දෙවියන්ට ඇති වුණ පැන හතරක් භාගිතුන් වහන්සේ විසඳපු හැටි ඉතාම කෙටියෙන් සාකච්ඡා කළා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං